එහේ ඉතින් ඒක මට දැන් මම දිව්‍ය සම්පත් විඳින්න කැමතියි. කැමති? කැමති නෑ. ආ කැමති නෑ. ලෝකෝත්තර නිවන් සුවේ මම. එහෙමයි. 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 ඊට ගත යුතු කියලා නේද? ඊට පටියුතු කියවල කියන්නේ හැම වෙලාවෙම දැන් භවයේ කෙරේ කිසිම බලාපොරොත්තුවක් නැද්ද? ඈ? දරුවෝ මොනවර ඉන්නවද? ඉන්නවා. ඒගොල්ලන්ට ආදරයක් නැද්ද? ආදරේ තියෙනකම මම ඉව. බැඳීමක් නැහැ. දැන් තව කොච්චර කාල ජීවත් වෙන බලාපොරොත්තු වෙනවද? මට දැන් 80යි. තව කොච්චර කාල ජීවත් වෙයි කියලා හිතනවද? මේකෙත් ප්‍රමාණ ගමුගේ දුන්නේ ඇති. අසංස්කාරයන් හැටින් දෙනවා. හැබැයි අපි ඊළඟ තප්පරේදී මැරෙන්න ගියොත් බයක් ඇති වෙයිද? නැහැ. ඈ? කාව දුවාදම මතක් වෙයිද? ඉඩකඩන් දේපල මතක් වෙයිද? මොකුත් මතක් වෙන්නේ නැහැ. එහෙනම් රහත් වෙලා කියන එකයි ඒ කියන්නේ. ඕ. එතන හැම වෙලාවම කොයිකටත් මනසින් මැරිලා පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? හැමදාම දැන් රැයට නිින්දට යනකොට උදේට මම මැරිලා ඉඳී කියලා දකිමින් නිදාගන්න. තේරුණාද? ආශ්වාසය ඉහළට ගන්නකොට ජීවත් වෙනවා, පල්ලෙහාට එනකොට මැරෙනවා කියලා දකිමින් හැම වෙලාවම හුස්ම ගන්න. තේරුණාද? මරණය පුණුවන් තරම් තව ජීවිතේ ළඟට ගන්න. මොකද සමාල්ලාට අපිව රවට්ටනවා මාර්යා විසින්. තේරුණාද? මාර්යා විසින් රවට්ටනවා. දැන් ඔබතුමිය ඔය කියන තත්වයේ තුල ඕක තියෙන රහතන් වහන්සේ කෙනෙක්. තේරුණාද? නමුත් ඔබතුමිය දන්නවනේ ඔබතුමිය රහත් වෙලා නැහැ කියලා. නේද? එහෙනම් එතන මොකක් හෝ රැවටීමක් අපතුල සියුම්ම තියෙනවා. ඒ සියුම් රැවටීම මතු කරලා ගන්න ඕන. මොකද මාර්යා අතන කියලා තියෙනවා මරණ වේලාවේ අල්ල ගන්නකම් කියලා තියෙනවා. තේරුණාද? මොකද දැන් මෙතන තියෙන ඉඳ අපි වැඩිදුරටත් මේ අනිත්‍ය සංඥා දකින්නේ නැහැ. තේරුණාද? අනිත්‍ය සංඥා දකින්නේ නැහැ. එතකොට මරණ වේලාවේ එකපාරට අපිට අර රූපයන් මතක් කරලා දෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා උතන හිත පිහිටන්න එපා. නිවන කියන තැන හිත පිහිටන්න එපා. සතර අපායෙ මිදෙනවා කියන තැන හිත පිහිට ගන්න. තේරුණාද? මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවා කියන තැන හිත පිහිට ගන්න. හිත පිහිටගෙන හැම වෙලාවෙම මරණය කියන කාරණයට පුරුදු වෙන්න. තේරුණාද? මැරෙනකන් ඉන්න එපා මැරෙනවා කියන කාරණේ දකින්න. ඊට ඉස්සෙල්ලා මනසින් මැරලා බලන්න. හැමදාම රැයට නිදා ගන්නකොට උදේට මැරිලා ඉඳී කියලා දකින්න නිදා. තේරුණාද? ඒ නිසා අතෙන්ට ඉඩ දෙන්න එපා. එතන වංචාකාරී හිතක් සකස් වෙන්න ඉඩ තියෙනවා. තේරුණාද? ඒ හිත එළියට ඇදලා ගන්න. ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත කියනකොට නෑ මම මේ ජීවිතේම නිවන් අවබෝධ කරගන්නවා කියන තැනදී ඒ හිතත් ඔබ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. එතන තමයි දක්ෂභාවය. නිවන කියන්නේ එතනයි තියෙන්නේ. එතන නැත්තම් බලාපොරොත්තුවක් තිබ්බ තැන නිවන සකස් වෙන්නේ නෑ. මොකද අතන බලාපොරොත්තුවක් තියෙන්නේ මම නිවන් දකින්නවා කියන තැන. ඔබ නිවන් දකින්නවා නම් ඔබට ඒ බලාපොරොත්තුවත් හිස් වෙන්න ඕනේ. බලාපොරොත්තු සහිත නිර්වාණයක් මේ ලෝකේ නැහැ. නිවන කියන බලාපොරොත්තුවක් ත්‍යාගයෙන් අතහැරලා යන්න ඕනේ. නිවන කියන බලාපොරොත්තුවත් අතහැරලා ගිය තැනයි එයා නිවන සාක්ෂාත් කරගන්න. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම ඒ තියෙන තැන වංචාකාරී හිතක් වෙන්න පුළුවන්. ඒක මතු කරලා අරගෙන ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ හිතට ඉඳ දෙන්න එපා ඈ. තේරුණාද? ඒ හිතට ඉඳ දෙන්න මම සුගතියට මම නැවත ඉපදෙන්නේ නැහැ කියන හිත සකස් වෙනකොට මේ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒකට ඉඳ දෙන්න එපා. ඒ මායя ඈ. ඒතකොට නැත්තම් අපි හිතීමේ වලක් වුණා. තේරුණාද? එතනින් මාත්‍රව දක්ෂ වෙන්න ඕනේ.